Jeffrey Baba, Lovin Samukini Kiyata, Mulu Lowmatanna Visheshtayak. Etumanke Upandine Adai. Vastu Vidyajniyeku, Gruha Nirmana Shilpiyeku Saha, Apuru Nirmana Karuveku Lesa, Avivadayen Piliganena, Deshamanya Jeffrey Baba Mahata, Sri Lankave Gauravaniya Pudgalayin Athara Ekkayak. ඔහුගේ ජන්මදිනය වෙනුවෙන් බෙන්තුට ලුණුකඟ පිහිටි එතුමන් ජීවත් වූ නිවසේදී අද මාධ්‍ය හමුවක් පැවැත්තුණා. ජෙෆ්රි බාවා පදනමේ සමාජිකයින් ඊට එක්ව සිටි අතර එහිදී දැනුවත් කෙරුණේ වාර්ෂිකව සංවිධානය කරන වසරේ ගෘහ නිර්මාණ ශිල්පියා ත්‍යාග ප්‍රදාන උත්සවය පිළිබඳවයි. 2017 වසරේ ජූලි මාස 23 වෙනිදා ඒ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලංකාවේ වාස්තු විද්‍යාඥයෙක් හැටියට ලෝක ප්‍රකට වාකිතුඥයෙක් හැටියට ඇත්තෙන්ම අපට හිටිය ජෙෆ්රි බාවා මහත්තයා පමණයි. එතුමාගේ වැඩ සහ එතුමාගේ ජීවිතය අපට ඇත්තෙන්ම සෙලිබ්‍රේට් කරන්න වින්දනයක් කරන්න පුළුවන්. අපි අවෝඩ්ස් ජෙෆ්රි බාවා අවෝඩ්ස් ෆෝ ආකිටෙක්චරල් එක්සලන්ස් කියන්නේ එතුමාගේ වැඩ නිරූපණය වෙන දේවල් නෙවෙයි නමුත් එතුමාගේ වැඩවලින් යම්කිසි ඉන්ස්පිරේෂන් එකක් ලබන වැඩ අපි ඇත්තම කැමති මේ අවෝඩ්ස් වලින් මේ සෙලිබ්‍රේට් කරන්න. ආකිටෙක්ට් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඕන කෙනෙකුට මේකට අප්ලයි කරන්න පුළුවන්, නොමිනේට් කරන්න පුළුවන්. ජෙෆ්රි බාවා මෙරට ගෘහ නිර්මාණ රසක නිර්මාණ ශිල්පියා වන අතර ඔහු බොහෝ නිර්මාණ සැලසුම් මැද තිබෙන්නේ කොල්ලපිටියේ පිහිටි ඔහුම නිර්මාණය කළ නිවසක සිටයි. බතික් කලාවේ ප්‍රකට ඊනාද සිල්වා මහත්මියට එම නිවස අයත්ව තිබූ අතර පසුකාලීනව ඇය එම ඉඩම විකුණා තිබුණා. පසුව ජෙෆ්රි බාවා පදනමේ මැදිහත්වීමෙන් එම නිවස ලුණුකඟ වතුයායේ ඉදිකර ඇත්තේ එදා තිබූ පරිත්තෙන් දැකිය හැකි ආකාරයටයි. ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස හැඳින්වෙන ජෙෆ්රි මැනින් බාවා ජර්මානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පවුලක උපන්නේ 1919 වසරේ අද වැනි දිනකයි. ගෘහ නිර්මාණ ශිල්පයේ කුඩා කල සිටම ප්‍රගුණ කළ ජෙෆ්රි මෙරට නිර්මාණ ශිල්පීන් අතර විශිෂ්ට මැවුම්කරුවෙක්. ලෝකයේ විවිධ යුගවල ප්‍රචලිත වූ ගෘහ නිර්මාණ මෙරටට උචිත ලෙස නිර්මාණය කිරීමෙහිලා ඔහු අද්විතීය දක්ෂතාවක් දැක්වුවා. ඔහු සැලසුම් කළ ගෘහ නිර්මාණ සියල්ලම පාහේ පරිසර හිතකාමී අයුරින් සකස් කර තිබීම විශේෂත්වයක්. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය, රුහුණු විශ්වවිද්‍යාලය, කණ්ඩලම හෝටලය, ගාල්ල ලයිට් හවුස් හෝටලය, වාදුව බ්ලූ වෝටර් හෝටලය, අහුන්ගල්ල ට්‍රයිටන් හෝටලය, කොළඹ හිල්ටන් හෝටලය, හන්වැල්ල යහපත් එඩේරාගේ පාසල, බිෂොප් විද්‍යාලය එම විශිෂ්ට නිර්මාණ අතරින් කිහිපයක්. ජපානය, ඉන්දුනීසියාව, ඉන්දියාව, පකිස්තානය, සිංගප්පූරුව වැනි රටවලද තම නිර්මාණ දක්ෂතාව සහ අනන්‍යතාවය ප්‍රකට කළ දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා ජීවත් වූයේ බෙන්තොට දේදුව ලුණුකඟ වතුයායේ ඔහුම නිර්මාණය කරගත් අලංකාර නිවසකයි. 2003 වර්ෂයේ අභාවප්‍රාප්ත වන විට ඔහු නිම කර තිබූ විවිධාකාර නිර්මාණ සංඛ්‍යාව 84ක්.